विशाल यात्रा निष्पादन मे वीडियो अभी අද මම කතා කරන්න යන්නේ ලෝකයේ ලොකුම කන්ටේනර් නෞකාව. ඒ කියන්නේ ලෝකයේ විශාලතම කන්ටේනර් නෞකාව ගැන. හැබැයි මම මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. එවර්ග්‍රීන් සමාගමේ එවර්ඒස් නෞකාව තමයි මේ වෙනකන් ලෝකයේ ලොකුම කන්ටේනර් නෞකාවට හිමි කිරුළ දරාගෙන හිටියේ. හැබැයි මේ කිරුළ එයාට අහිමි වෙනවා. ඒ අහිමි වෙන්නේ එවර්ග්‍රීන් සමාගමේ එවර්ඇලර්ට් නෞකාව නිසා. අපි අද කතා කරමු එවර්ඇලර්ට් නෞකාව ගැන. මගේ නාලිකාවල් මම මේ දක්වා කතා කරපු විශාල නැව විශාල ප්‍රමාණ නිෂ්පාදනය කරලා තියෙන දකුණු කොරියාවේ තමයි ඒගොල්ලන්ගේ අනන්‍යතාවය තියාගෙන තිබුණේ. හැබැයි ඒ අනන්‍යතාවය මෙතනින් බිඳිනවා. මේ නැව නිෂ්පාදනය කරන්නේ කියන්නේ ඒව ඇලර්ට් නැව නිෂ්පාදනය කරන්නේ චීනයේ ජැන්නැන් චැන්සින් කියන ෂිප්යාඩ් එකේ තමයි මේ නැව නිෂ්පාදනය කරන්නේ 2022 කියන්නේ මේ අවුරුද්දේ. මෙයා පළවෙනි වොයේජ් එක දැන් ගිහිල්ලා ඉවරයි. අපි උදාහරණයක් විදිහට වේගය ගමු. වේගය කියලා කියන්නේ වේගය ගැන කතා කරපුවාම යම් කිසි ස්ථානයක තවත් ස්ථානයකට යන්න ගත වෙන කාලය කියලා අපිට ගන්න පුළුවන් සරලවම. ඒක බැරියර්ස් ගොඩක් තුනේ. ඒ කියන්නේ සවුන්ඩ් බැරියර් කියලා එකක් තුනේ. ඒ කියන්නේ ශබ්දයේ වේගයේ ඉක්මවා යෑම කියන එක විද්‍යාඥයින්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි ඒක ඒගොල්ලෝ ජයගත්තා. ඒ වගේම තමයි මේ කන්ටේනර් ක්ෂේත්‍රයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන කතා කරපුවාම කන්ටේනර්ස් 24000 ඒ කියන සීමාව බිඳහෙලීමට බැරියර් එකක් තිබුණා. මේ දක්වා කිසිම නෞකාවක් කන්ටේනර් 24000 සීමාව පහු කරලා තිබුණේ නැහැ. හැබැයි මේකට කියනවා මැජික් බැරියර් එක කියලා. මේ මැජික් බැරියර් එක මේ එව ඇලර්ට් නෞකාව මගින් බිඳෙලා තියෙනවා. මෙයාගේ කන්ටේනර් ධාරිතාව කන්ටේනර් 24004ක් වෙනවා. එව ඇලර්ට් කියලා කියන්නේ එවර්ග්‍රීන් සමාගමේ මෙගා මාස් ප්‍රොජෙක්ට් එකේ හදපු පළවෙනි නැව. මේ වගේ හයක් හදන්න මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා. සමහර විට ඒවා මීට වඩා විශාල වෙන්නත් ඉඩ තියෙනවා. පැනමා දරියටත් යාත්‍රා කරන මේ නැවේ දිග ආසන් වශයෙන් මීටර 400ක් විතර නේ. ඒගොල්ලෝ කියන්නේ 399ක් කියලා. ඒ වගේම පළල මීටර 61ක් වෙනවා. ඒ වගේම තමයි වතුරින් යට කොටස. ඒ කියන්නේ ඩ්‍රාෆ්ට් එක මීටර 16.2ක් වෙනවා. ඇත්තම කතා කළොත් මේ නැව ගැන විස්තර අන්තර්ජාලයේ තාම හොයාගන්න ටිකක් අපහසුයි. මොකද මේක ඒ තරම් ප්‍රසිද්ධ පණිවිඩයක් නෙමෙයි. මේ නැවේ එන්ජිමේ විස්තර, ඒ කියන්නේ එන්ජිමේ වර්ගය මොකද්ද, පවර් අවුට්පුට් එක, ඒ වගේම මේ නැවේ වේගය වගේ දේවල් තාම මට හරියටම හොයාගන්න බැළු ගියා. මොකද සමහර වෙබ්සයිට් වල තියෙන දේවල් පරස්පර විරෝධී. ඒ නිසා මම ඕගොල්ලන්ට හරිම දේ දැනගත්තාම මේ නැව ගැන නැවතත් වීඩියෝ එකක් කරන්න. ඒ වගේම තමයි ලෝකයේ කලින් විශාලම නැව වන එව ඒස් නෞකාව ගැන මම සියලුම විස්තර මේක ඉදිරිපත් කළා. තියෙනවා මම link එක දාන්නම් description එක. ඔයාලා අනිවාර්යයෙන් මේක බලන්න. ඔයාලට මොකද හිතෙන්නේ මේ විශාල යාත්‍රාව ගැන comment එකක් දාන්න. ඒ වගේම වීඩියෝ හොඳට නම් like කරන්න, share කරන්න. ඒ වගේම ඔයාලා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් මේ වගේ අනිත් වීඩියෝ කරන්න මම ආයෙ එන්න. මම කියන්නම් ඔයාලට සුබ දවසක්.